70000ක් දැනට ආනයනය කරලා තියෙනවා. එම බිත්තර දැනට රජයේ ගොවිපලක රැක්කීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් තව දවස් 20කට පස්සේ බිත්තර වලින් එන පැටව් බෙදා දෙන්න පුළුවන්. සුළු පරිමාණයේ ගොවින්ගේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ ගිනැපු මේ කුකුල් පැටවුන්ගෙන් පැටව් බෙදා දීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැනට පවතින තත්ත්වවල බිත්තර හොඟක් අඩුවෙන් තියෙන්නේ. ඒ ප්‍රමාණය මගහරවා ගන්න තමයි බිත්තර ආනයනය කරා. ඒ බිත්තර ආනයනය කරන එක සාර්ථක ව්‍යාපාරයක් වුණේ නැහැ. අපි දිගින් දිගටම කිව්වා මේ ගැසට් එක ඉවත් කරන්න කියලා කිව්වා. එකම කිව්වා බිත්තර ආනයනය කරන්න එපා කියලා. දැන් වෙළඳ සංගමයේ සභාපති ඉල්ලලා දෙනවා ගිනැපු බිත්තරවල ගහපු සීල් එක මකලා. ගිනැපු දිනයක් නැහැ, කලනිකුත් වෙන දිනයක් නැහැ. ඒ බිත්තර වෙළඳ පොළටත් ඇවිල්ලා තියෙනවා. මේ කුරුළුවන මේ වගේ වසංගත රෝග බෝවෙන්ඩ පුළුවන් කියලා තියද්දි ඇයි වෙළඳපොළට සාමාන්‍ය වෙළඳපොළට මේ බිත්තර අලෙවි කරන්න සැලැස්සුවේ? මේ මස්සිනාල තමයි හැම එකම කරන්නේ. මං හිතන්නේ මම මේ කියන දේ තේරුම් ගන්නවා ඇති. මස්සිනාලට තමයි බිත්තර දෙන්න හිතාගෙන හිටියේ ගබඩා කරන්න. නමුත් දැන් වෙළඳපොළේ ඒ පිට මේ බිත්තර තියෙනවා. ඒ බිත්තර විකුණන එක සම්පූර්ණයෙන් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවලුත් අනුමැතියකින් තොරයි. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.